සුබ සන්ධ්‍යාවක්. කෙවෙනදා සියුනසුම පුවත්වබඩ කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම පබසරි වලේබඩ ප්‍රථමයෙන්ම අවධානය දවසේ පුවත් සිරස්තල වෙත. ඡන්දයට සූදානම් දිනන්නත් පුළුවන්. අපි දැන් මේ ඡන්දෙට ලෑස්ති වෙන්න ඕනේ. මට පේන හැටියට මේ ඡන්දය අපිට දිනන්න පුළුවන් එක. එජාප පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වේ රුපියල් මිලියන 28,900ක් යකඩ යකාට සහරන්ගේ තවත් ගෝලයන් දෙදෙනෙකු පොලිස් දැලේ ඉරාන තෙල් නෞකාව ජිබ්‍රාල්ට වරායෙන් පිටත් වෙයි. දේශීය ප්‍රවෘත්ති. නව යුද හමුදාපතිවරයා ලෙස ලෙතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබෙනවා. ලෙතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් වූයේ මෙරට 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා සියපත්වීම් ලිපිය ලබා ගත්තා. ජනාධිපති ලේකම් උදේ ආර්.සෙනවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගුඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙ අතර තම දිවි නොතකා අන්නයගේ දිවි බේරා ගැනීමට කැප වූ රණබිරුවන් දෙදෙනෙකු අගෙමින් වීරෝදාර විභූෂණ පදක්කම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා. 2016 දෙසැම්බර් 21 වෙනිදා රියදුරුට සිය ත්‍රිරෝද රථය පාලනය කරගත නොහැකිව මඩකලපුව පුඩුපාලම අසල කලපුවට වැටීමෙන් දියකිලි සිටි 4 දිනක බේරාගත් වීරක්‍රියාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රත්නායක මහතා වෙත ජනාධිපතිතුමා වීරෝදාර විභූෂණ පදක්කම ප්‍රදානය කළා. එසේම 2017 ගංවතුරට ලක් වූවන් බේරා ගැනීමේ මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් වූ ගුවන් හමුදා බලලත් නිලධාරී YMS යාපාරත්න මහතා වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ වෙතද පදක්කම් පිළිගැන්පුණා. එළඹෙන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. එම මැතිවරණය ජයග්‍රහණය කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජයග්‍රහණය සඳහා නව සන්ධානයක් පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද ආරම්භ වුණා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මේ වසර සඳහා ක්‍රියාත්මක කළ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන හා එහි ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. කළුතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ට සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙහිදී පිරිනැමුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරුන් සමග සුහද කතාබහකද නිරත වුණා. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා, මේ ආණ්ඩුව කොච්චර ප්‍රශ්න තිබුණත් ගමට යොදවලා තියෙන මුදල් වෙන එක ආණ්ඩුවකින්වත් එදුවේ නැහැ. විශාල දියුණුවක් තියෙනවා. දැන්ටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හිර වෙලා තියෙනවා. ගම් පෙරළියයි අනික් වැඩසටහන් විමධිගත ආයවැය, ගම් පෙරළිය, රංමාවත් මේ හැම එකෙම ඉල්ලීම් අනුවයි. ඒ නිසා තමන්ට කරගන්න පුළුවන් ප්‍රමාණයකින් මේ වැඩ කටයුතු කරමු. එහෙනම් මේ සියල්ලම අපි උපයෝගී කරගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ඡන්දේ දිනලා එක්සත් ජාතික පක්ෂයේ බලය ආපහු තියාගන්න. මේ මාසේ ඉඳන්, මේ සතියේ ඉඳන් ව්‍යාකෘති සහායකගේ පත්වීම් ටික ලබලා දෙනවා. අපි දැන් මේ ඡන්දෙට ලෑස්ති වෙන්න ඕනේ. මට පේන හැටියට මේ ඡන්දේ අපිට දිනන්න පුළුවන් එකමුතුව අපි යනවනේ. අපි ඔක්කොම එකතු කරගෙන සන්ධානය හදාගෙන ඉදිරියට යනවන අපිට පුළුවන් මේ වැඩ කටයුත්ත කරන්න. මම එක කාරණයක් කියන්න කැමතියි. මේ ආණ්ඩුව තරම් වැඩ කරපු ආණ්ඩුවක් නැහැ. මේ ආණ්ඩුව තරම් කරපු වැඩ ගැන කතා නොකරපු ආණ්ඩුවකුත් නැහැ. අපිට ස්ථාවර ආණ්ඩුවක් දෙන්න මේවා 10 ගුණයක් කරලා දෙන්න. පඩි වැඩි කරන්නේ 2 ගුණයකින්. රටේ ආදායම අඩු ගන්නේ 50%කින් වැඩි වෙලා තියෙනවා. අද සෞඛ්‍යයි අධ්‍යාපනයේ කරන වියදම් කරන මුදල් බලන්න. තවත් අපෙන් රැකියා බලාපොරොත්තු වෙන ඉන්නවා. ආයෝජනය ගෙනාම රැකියා වැඩි වෙනවා. අනේ වැඩ කටුත්තත් අපි කරගන්ට යනවා කියලා බලාපොරොත්තු. ඉතින් අපි ලෑස්ති වුමු මේ ඡන්දෙට. එහෙනම් අපි ඔක්කොම එකමුතු වෙලා අපේ සන්ධානය හදලා අපි යමු මේ ඡන්දෙන් ජයග්‍රහණය කළා. නවීන් දිසානායක, අකිල විරාජ් කාර්යවසම් යන අමාත්‍යවරුන්ද මෙහිදී අදහස් දැක්වුවා.
මොනවා වුණත් අපිට කකුලෙන් ඇදීම් තිබ්බ, අපිට ප්‍රශ්න තිබ්බ, අපිට වැඩ කරන්න දුන්නේ නැහැ, අපිට පලාස්සබ අපිට තිබුණ නැහැ. මේ මොනවා නැති වුණත් අපි අවුරුදු 4ක් තුල වැඩ කරා කොට ඊළඟ එන ඕනම මැතිවරණයකට විශේෂයෙන්ම අපි බුද්ධිමත්ව හැසිරෙන්න ඕනේ. අපි එකමුතුකම තියාගන්න ඕනේ. මේ මැතිවරණය දිනනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. දින 52 තුල අපි තමුන්නාන්සලගේ සහයෝගයෙන් ගෝල් ෆේස් පිටිය ඉතිහාසයේ පළවෙනි වතාවට ගේන්න පුළුවන් ලොකුම ජන බලවේගය අපි ගෙනාවා. සතියේ දවසක සඳුදා දින කිසිම බලයක් නැතුව. ඒ වගේම දින 52 තුල අපි තමුන්නාන්සලට කිව්වා කැට තියලා අපි ඒක ජයග්‍රහණය කරනවා කියලා. රාජපක්ෂ මහතා අගමැති වෙද්දි, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙද්දි අපිට කිසිම බලයක් නැතුව තියෙද්දි අපි එකමුතුව වැඩ කරපු නිසා රනිල් වික්‍රමසිංහ ඒක ඔළුව පාවිච්චි කරලා අපේ අනිකුත් නායක ඔක්කොම එක්ක එකතු වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරමු නිසා අපිට පුළුවන්කම තිබ්බ නැවත අපිට ආණ්ඩුව ගන්න. දැන් අපිට යන්න තියෙන්නේ ඊළඟට රාජ්‍ය නායකත්වයයි ග්‍රාමාත්‍ය ධූරයයි මේ ඔක්කොම අපේ පක්ෂයට ගන්න වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක කරන්න. ඒ වැඩපිළිවෙල අපි මේ සැරේ ක්‍රියාත්මක කරොත් අවුරුදු 10ක් අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන්කම තියෙනවා. අපගේ පක්ෂ ඉතිහාසයේ යම්කිසි අර්බුද ඇති වූ අවස්ථාවල 1973 රුක්මන් සේනානායක මැතිතුමා, විශේෂයෙන් මෙතුමා අප පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්. සේනානායක මැතිතුමාගේ මුණුපුරා. නමුත් එතුමාව නොමග යවුවා යම්කිසි පිරිසක්. නොමග යවලා එතුමාට කිව්වා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් එක්ක හැප්පෙන්න කියලා. එතුමා හැප්පුණා. හැප්පිලා එතුමාට පක්ෂෙන් අයින් වෙන්න සිද්ධ වුණා. එදා රුක්මන් සේනානායක මැතිතුමා ඒක නොකරා නම් අනිවාර්යයෙන්ම අපේ පක්ෂයේ ඉහළ පෙළේ නායකයෙක් බවට එතුමා පරිවර්තනය වෙනවා. ප්‍රේමදාස මහතාට විරුද්ධව ගාමිණී දිසානායක මැතිතුමා, මාගේ දිවංගත පියාණන් ඇතුළත් මුදලේ මැතිතුමා, ඒගොල්ලන් පක්ෂෙන් අයින් වෙලා වෙනම දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තා. මොකද්ද උනේ? එක්සත් ජාතික පක්ෂය නැති උනේ නැහැ. නමුත් එතුමන්ලා පටන් ගත්ත දේශපාලන ව්‍යාපාරය නැති වුණා. ප්‍රේමදාස ලලිත් ගාමිණී එකට වැඩ කරා නම් පක්ෂය කවදාවත් පරාජය වෙන්නේ නැහැ. අද අපේ රට සිංගප්පූරුවක් වෙලා කියලා හැමෝම කියනවා. අපේ පක්ෂයේ එකමුතුකම අපි ආරක්ෂා කරගන්න අවශ්‍යයි. එතකොට ජනාධිපති අපේක්ෂකකමට ගාමිණී දිසානායක මැතිතුමත් ලලිත ඇතුළත් මුදලි මැතිතුමත් ඉල්ලීමක් කරා. අන්තිමට රංජන් විජේරත්න මැතිතුමා මැදිහත් වෙලා සාකච්ඡා කළා. තමයි ප්‍රේමදාසක මැතිතුමාගේ නම මගේ පියා යෝජනා කරේ. ඇතුළත් මුදලි මහතා තමයි ප්‍රේමදාස මහතාගේ නම ස්ථිර කරේ. ඉතින් එවැනි එකමුතුවක් අපිට අවශ්‍යයි. අපේ ජනාධිපති අපේක්ෂකයා තෝරලා අපි මේ ගේම් එක ගහමු. හොට්ටුවේ අපිට වඩා අර්බුද තියෙනවා. විශේෂයෙන්ම ඒ ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයාගේ මිලිටරි ජුන්ටාවට පොහොට්ටුවේම කට්ටිය අකමැති වෙලා තිබෙනවා. අද වෙනකොට තමුන්නාන්සලා විශ්වාස කරන්න එදා නුවර රැස්වීමේදී සම්පූර්ණයෙන්ම ගෝඨාභයගේ කණ්ඩායම දාලා තමයි, ආමි කණ්ඩායම දාලා තමයි ඒ රැස්වීම ටික හැසිරුවේ. නුවර මන්ත්‍රීවරු ටික ඔක්කොම විරුද්ධ වුණා. පවුල් වාදයට හා ගජ මිතුරන්ට රට උරුම වූ යුගය අවසන් කරන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹ දී පැවති වැඩසටහනකින් අනතුරුවයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සිංහ වංශයේ ඡායාරූප ප්‍රදර්ශනය කොළඹ පැරණි ඕලන්ද රෝහල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා. චම්පික රණවක මහතා මෙරටදී මෙන්ම විදේශයන් හිදගනු ලැබූ ඡායාරූප රැසක් ප්‍රදර්ශනයට ඇතුළත්. ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂිවාන්, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහකොමසාරිස් රොබීනා පී මාක්ස් යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ුණා. ප්‍රදර්ශනය ලබන 21 වනදා දක්වා පැවැත්වෙනවා. අවතුමා එක්සත් ජාතික පෙරමුණේ අලුත් සම්දානය හදන්න තාමත් බැරි වෙලා තියෙනවා. එක්සත් ජාතික පෙරමුණ දැන් දෙදරලා ගිහින් තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැතුව නෙවෙයි. නමුත් දෙදරීමක් නැහැ. අපි පසුගිය සෙනසුරාදා එහි ව්‍යස්තාව පිළිබඳ එකඟතාවයන් වලට ආවා. ඉදිරි කාලෙදී මේ මාසයේ අවසන් වෙන පෙරමුණත් අපේක්ෂකයාත් කාගෙත් එකඟතාවයෙන් එළි දකිනවා. අවතුමා සම්දානයේ අපේක්ෂකයා දෙකම එකවර ප්‍රකාශනවත් කරනවාද? එකවර ප්‍රකාශනවත් කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටවටේ ගිහින් ඉවරයිනේ. ජනතාව දැනුවත් කළා. ඒ කියන්නේ ඔබතුමාලනේ අපේක්ෂකයා තාමත් තෝරගන්න බැරි වෙන්නේ පරාජිතපත් කළා ඉවරයි කියලා කියනවා. කලින් ගියයි කියලා කොහොමද පරාජයට පත් වෙන්නේ? තාම ඡන්දේ ප්‍රකාශයට පත් කළවත් නැහැනේ. ගිය පාරත් මහින්ද මහත්තයා හුඟා දුර ගිහිලා දෙවුණානේ. මා එක්ක කවුරුවත් තරඟෙට නැහැ කියලා කිව්වනේ. හැබැයි තරඟය හැම පෙරදුනානේ. ඔබතුමා සූදානම්ද එතුමාත් එක්ක තරඟ කරා? මම නම් කළොත් මම ඒ වගකීම ඉෂ්ට කරන එක වෙනම කාරණයක්. හැබැයි මම හැමදාම කියන දේ මේ රට පවුල් වලට ගජ මිතුරන්ට උරුම වෙච්ච යුගය අවසන් වෙනවා මේ මැතිවරණේ. ඒක මම කියන්න ඕනේ පවුල් වාදය ගැන බොහොම උදම්ම කතා කරන අයට. මොහමඩ් සහරන්ගේ තවත් ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ත්‍රස්ත කටයුතු වලට සහය දීමේ චෝදනාව මත පලේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාද අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයේ වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ. ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගැනුනේ රාජ්‍ය බුද්ධි සේවාව මගින් හෙලිකරගත් තොරතුරු වලට අනුවයි. ත්‍රස්ත නායක මොහොමඩ් සහරන් යටතේ මොවුන් දෙදෙනාද නුවරළියේ කඳවුරේදී පුහුණුව ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. මොවුන්ගෙන් එක් අයෙක් මොහම්මදු සාහිර් මුහම්මදු අහසන්. ඔහුගේ ලිපිනය වන්නේ දස්කර මුරුතගහමුල
ගෙලි ඔය නුවර යන ලිපිනයයි. මේ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් මොහුට ලබා දී තිබෙන අන්වර්ථ නාමය වෙන්නේ අබු අමාරා යන නාමයයි. දෙවෙනි සැකකරු වෙන්නේ මොහම්මදු අවුතාද් අනිස් මොහම්මදු නැමැති පුද්ගලයා. ඔහුගේ ලිපිනය වන්නේ හිරිඹුර පටුමග ගාල්ල නැමැති ලිපිනයයි. මොහු සිවිල් ඉංජිනේරුවරයෙක් බවටත් අනාවරණය වෙලා තිබෙනවා. ලබා දී තිබෙන අන්වර්ථ නාමය වෙන්නේ අබු සුබේහිර් නැමැති නාමයයි. මේ අනුව අද අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනා ඇතුළුව JMI සාමාජිකයින් 15ක් මේ වන විට අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සැකකරුවන් 15 දෙනා අතරින් 3 දෙනෙක්ව මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසයට බාර දීලා තියෙන්නේ. ඒ වගේම තවත් එක් සැකකරුවෙක් එනම් නෞෆ මෞලවි යන අයගේ වයස අවුරුදු 16ක් වූ දරුවා පුතා ඔහුව අම්පාරගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඉතිරි සැකකරුවන් 11 දෙනා තවදුරටත් අම්පාර පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන විමර්ශන සිදුවෙනවා. එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී. ඉදිරි සතියේ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන ආකාරය සම්බන්ධවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. සතියේ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය තමයි සාකච්ඡා කරේ. ඊට අමතරව එදිනෙදා තියෙන අනෙකුත් ප්‍රශ්න කතා කරා. ඒ ටික තමයි කතා කරේ. අද කණ්ඩායම් රැස්වීමේදී සංවර්ධන කටයුතු, ගම්පෙරළිය කටයුතු, ඒ වගේම ප්‍රතිපාදන ලබා දීම සම්බන්ධව සාකච්ඡා වුණා. දෙස් විදෙස් රැකියා සඳහා යොබුවේ මේ අවස්ථාව තරුණ තරුණියන්ට උදා කරමින් මෙරට ඉදි වූ දැවැන්තම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වන ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනය හෙට විවෘත කරනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔරුකොටවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනය ඉදිකෙරුණේ ශ්‍රී ලංකා රජය සහ කොරියාවේ එක්සින් බැංකුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. ඒ සඳහා වැය කළ මුදල ඇමරිකා ඩොලර් මිලියන 12කට අධිකයි. දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලා, ශ්‍රවණාගාර, පුස්තකාල, නවාතැන් පහසුකම්, ආපන ශාලා ඇතුළු සියලු පහසුකම් සහිතවයි මෙය ඉදිකර තිබෙන්නේ. තොරතුරු තාක්ෂණ විද්‍යාකාරයක්ද මෙම පුහුණු මධ්‍යස්ථානයේ සතුයි. නවීන තාක්ෂණයෙන් යුත් නවලොවට ගැලපෙන පාඨමාලා රැසක් එහි පැවැත්වෙන අතර ඊට තරුණ තරුණියන් වැඩි වශයෙන් එක්ව සිටිනවා. පාඨමාලා අවසන් කරන සිසුන්ට NVQ 5 ජාතික මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කිරීම සිදු කරයි. සියලු පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර තොරතුරු තාක්ෂණය, සන්නිවේදන තාක්ෂණය, කොරියා හා ඉංග්‍රීසි භාෂා පාඨමාලා, මෝටර් රථ, ඉදිකිරීම්, අධිපීඩන යන්ත්‍ර තාක්ෂණ ඇතුළු පාඨමාලා මෙහි පැවැත්වෙනවා. මෙරට ප්‍රථම වරට රොබෝ තාක්ෂණය පිළිබඳ පාඨමාලාවන් හඳුන්වා දීමද මෙහි විශේෂත්වයක්. මිලිටරි ආරක්ෂාවෙන් පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බතලේ ඉරියකොල්ල ශ්‍රීමත් ඇලි කළු විහාරයේ ගම උදාකම්මානී ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සැමට සෙවන යළිපිවිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 257 වෙනි ආදර්ශකම්මා නියමයයි. දිවස 23කින් සමන්විත ශ්‍රීමත් ඇලි කළු විහාරයේ ගම උදාකම්මානී ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් 1,306ක්. නිවාස ලාභීන් සඳහා හිමිකම්පත් ප්‍රදානය, අඩු ඇදම් ලාභී පවුල් 24කට විසිරි නිවාස ණය පිරිනැමීම වෙන්ම වකුගඩු රෝගීන් සඳහා නිවාස ආධාර පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. දෘශ්‍යබාධ සහිත පුද්ගලයන් 40 දෙනෙකුට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමද සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මොකද්ද මේ ජාතික ආරක්ෂාව කියන්නේ? මේ ජාතික ආරක්ෂාව සමහරෙක් විග්‍රහ කරනවා බොහෝම පටු ආකාරයට. ඒ තමයි රටක් තුල තිබිය යුතු මිලිටරි ආරක්ෂාව. හැබැයි මිලිටරි ආරක්ෂාවෙන් එතන නතර වෙන්නේ නැහැ. ආර්ථික ආරක්ෂාව, දේශපාලනමය ආරක්ෂාව, සමාජමය ආරක්ෂාව, මෙන්න මේ යනාදී වශයෙන් ජාතික ආරක්ෂාවට බොහොම පුළුල් විග්‍රහයක් ලබා දී අපි සැබවින්ම රටේ ආරක්ෂාව තහවුරු කරනවා නම් මේ හැම අංශයකටම ශක්ති සම්පන්න ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළොත් පමණයි රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ.
නව යුද හමුදාපති වශයෙන් ලුතිනල් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමය යුක්තිය සහ වගකීම වෙනුවෙන් සිදු කළ කැපකිරීම හැල්ලුවට ලක් කිරීමක් බව ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් මෙම කාර්යාලයේ පෙන්වා දෙන්නේ යුද හමුදාපති වශයෙන් ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි. විශේෂයෙන්ම සංහිඳියාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාව අතිශයින් වැදගත් අවස්ථාවක මෙම පත්කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය යුක්තිය සහ වගකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා කළ කැපකිරීම් හැල්ලුවට ලක් කරන බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්. ජනාධිපති වර්ණයට ඉදිරිපත් කළ යුත්තේ ප්‍රසිද්ධ පුද්ගලයකු නොව රට ගැන හිතන පුද්ගලයකු බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ උපනායක අමාත්‍ය රවි කරුණානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අඛණ්ඩව වසර 25ක් කටයුතු කිරීම සැමරීම වෙනුවෙන් විශේෂ හමුවක් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ තරුණ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක් වුණා. තව මාස 3-4කින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් කියන්න අවශ්‍යයි. රටට ඔබිනම කවුද අපේ ඉදිරි අනාගතය සැලසුම් සහගත වැඩ කරන්න පුළුවන් පක්ෂය? ඒ පුද්ගලයා සහ කණ්ඩායම ගැන හිතන්න අවශ්‍යයි. නිකම් මිශ්‍ර ආර්ථිකය ගෙනිනවා කියලා උපදින විපත එනක ඔක්කොම නිකන් දෙනවා කියලා රටේ ආරක්ෂාව තමයි වැදගත් වන්නේ ඒ නිසා අනිත් ඔක්කොම අමතක කරන්න පුළුවන් කියලා නොඑක් නොඑක් කතා කරනවා. අද සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ තියෙන රටක කවුද මේ සිරින මේක රාශි කරන්න පුළුවන් වන්නේ? ප්‍රසිද්ධම දේශපාලකය වීම නොවේ අවශ්‍ය වන්නේ වැඩියම ගරු කරන දේශපාලනය ඇති කරන්නේ කොහොමද කියන එක තමයි අප ඉදිරියට ගෙනියන්න අවශ්‍ය. ඒ නිසා හැම දෙනාම මේ අවස්ථාවේදී විහිළු කතා කරනකොට හැම පක්ෂම ඊට වඩා හෙට හොඳ අනාගතයක් ඇති කරන්න ඕනේ කියලා කියනකොට මගේ මතය අනිවාර්යයෙන්ම ඒක කරන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. අපි සියලු දෙනාම ඒක රාශි වෙලා දිනන්න පුළුවන් හොඳම පුද්ගලයා ඉදිරිපත් කිරීම තමයි අත්‍යවශ්‍යම. ඒක තමයි එකම ඉලක්කය. මං මෙහි යුද්ධයේ ජයග්‍රහණය කරා මම ආර්ථික හැදුවා කියන එක නොවේ. මේ සියලු දෙනාම ඒක රාශි වෙලා ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය අපේ තරුණය මුල් කොටගෙන අනිත් සියලුම ජාති එකතු කරගෙන ඉදිරියට යන්න පුළුවන් පුද්ගලයෙක් අපි අනිවාර්යෙන් සුමාන දෙක තුනක් යන්න ඉස්සෙල්ලා අපි නම් කළා එක්සත් ජාති පක්ෂයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය කරනවා කියන එක. මෙරට දුම්රිය පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 28,980ක මුදලක් ලැබී තිබෙනවා. අලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කෙරුණේ. මෙම මුදල අවුරුදු 29ක කාලයක් තුලදී ආපසු ගෙවීමට තිබීම විශේෂත්වයක්. අවුරුදු 8ක සහන කාලයක්ද ඒ සඳහා හිමිවනවා. ව්‍යාපෘති 32ක් සඳහා මෙම අරමුදල භාවිත කරනවා. ඉතිහාසයේ පළමු වරටයි මෙරට දුම්රිය සංවර්ධනයේට මෙවැනි විශාල අරමුදලක් හිමිව ඇත්තේ. ඇමරිකා ඩොලර් මිලියන 1ක පමණ මුදලක් ආපසු නොගෙවන ප්‍රධානයක් වශයෙන් හිමිවීම විශේෂත්වයක්. මුදල් අමාත්‍යාංශය හා ආසියා සංවර්ධන බැංකුව අතර මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම හෙට පෙරවරුවේ සිදු කෙරෙනවා. 2025 වසර වන විට මෙම ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන සියලු ව්‍යාපෘති අවසන් කිරීමට අපේක්ෂිතයි. අඩුපොලි ණයක් ලෙස මෙම අරමුදල හිමිවන බවයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. මාතර බෙලියත දුම්රිය මාර්ගය අපි ඉවර කරලා තියෙනවා. මහවෝමන්තය දුම්රිය මාර්ගය යන වේගයට වඩා පැයට කිලෝමීටර් 100ක වේගය ධාවනය සඳහා දැනට කිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඒ වගේම කුරුණෑගල හබරණ දුම්රිය ව්‍යාපෘතිය කටයුතු පටන් අරගෙන තියෙනවා. පහුගිය කාලේ දුම්රිය බලවේග කට්ටල් සහ එන්ජින් චීනෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරලා තියෙනවා. දැනට එවුවා මගීන්ගේ ප්‍රවාහනයට එක් කරලා තියෙනවා. දැනට දුම්රිය මගී ප්‍රවාහන පෙට්ටි 160ක් මිලදී ගැනීමට කටයුතු කරලා තියෙනවා. පරණ දුම්රිය මැදිරි තිබුණා අයින් කරලා දාලා ඒව නවීකරණය කරගෙන පෙට්ටි 200ක් නවීකරණ ව්‍යාපෘතියත් අපි ආරම්භ කරලා තියෙනවා. මේකේ ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මේ ජනතාව දුම්රියට නැගවීමේ ක්‍රියාදාම. ඒ වගේම තමයි කොළඹ තදාසන දුම්රිය ව්‍යාපෘතියේ කැලණිවැලි මාර්ග සංවර්ධනය අපි කියනවා KV ලයින් එක කියලා. ඒ සඳහා දැනට ටෙන්ඩර් කැඳවීමට දැනට ලේකම් ලබාගෙන තියෙනවා. කොළඹ රඹුක්කන සහ මුහුදු බඩ මාර්ගයේ කොළඹ කළුතර කොට්ටාෂවල තන් ශක්තිතා අධ්‍යයන මෙහිදී අදහස් දැක්වූ ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා
විශේෂ ව්‍යාපෘතියක් තියෙනවා. ඒක තමයි කැන්ඩි සබර්බන් රේල්වේ ප්‍රොජෙක්ට්. මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ පටන් ගැනීම සඳහා ඕන කරන උපදේශාත්මක සේවාව. මේකෙදි රඹුක්කණේ ඉඳලා කඩුගන්නාව දක්වා මූලික සක්ෂිතා අධ්‍යයනයක්. ඒකේ අදහස වෙන්නේ ඒ කොටස් බෑවුමක තියෙන්නේ ඒකේ වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන එක. කඩුගන්නාව ඉඳලා කටුගස්තොට දක්වා කොටස විත්ත මාර්ගයක් කරලා විදුලි දුම්රිය ධාවනය සඳහා සැකසීම, කටුගස්තොට ඉඳලා මාතරේ දක්වා තනි මාර්ගය සංවර්ධනය කිරීම සහ පේරාදෙනි ගම්පල දක්වා විත්ත මාර්ගයක් සැකසීම සඳහා මූලික ශක්ෂිතා අධ්‍යයනයක් කිරීම. දුම්රිය ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කිරීමේ නව පද්ධතියක් ස්ථාපනය කිරීමද මෙම වැඩපිළිවෙලට ඇතුළත්. මහජනයාට ටිකට් ගැනීමේ ක්‍රම පහක් විවෘත වෙනවා. මේ පහ තමයි දුරකථනය භාවිතා කරලා මොබයිල් ටිකට් එක ගන්න එක, නැත්නම් අර QR කෝඩ් එක භාවිතා කරලා ටිකට් එකක් ගන්න එක. අනිත් එක තමයි ස්ටේෂන් කවුන්ටරයට ගිහිල්ලා ටිකට් එකක් ගන්න පුළුවන් අපේ සාමාන්‍ය විදියට. ඊට අමතරව කාර්යබහුල දුම්රිය ස්ථානවල සහ නොයෙකුත් කාර්යාලවල ටිකට් නිකුත් කරන ස්වයංක්‍රීය යන්ත්‍ර ඒවා හයි වෙනවා. ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා වෙබ් ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරලා ඒකෙන් ටිකට් එක ගන්න පුළුවනි. කොමියුනිකේෂන් සෙන්ටර්ස් වගේ තැන්වලදී ගිහිල්ලා මේ ටිකට් එක ගැනීමේ හැකියාව තියෙනවා. ආසන වෙන් කිරීම සහ ටිකට් ගැනීම එකම විදිය. මේ වගේ සිස්ටම් එකක් ඇත්තනම් පළවෙනි වරට ලංකාවේ ක්‍රියාත්මක වන්නේ. බෝධිසත්වයන් ලෙස අද පෙනී සිටින ඇතමුන්ගේ ක්‍රියාකලාපය රටේ ජනතාවට අමතක වී නොමැති බව මිහින්තලය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ සංජීව සෙනවිරත්න මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. මම දැක්ක එක මහත්මිය සම්බන්ධයෙන් මේ බෝධිසත්වයෙක් කියලා කිව්වා. මේනි බෝධිසත්වයෙක් කවුද කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ. මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයට කතා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මට අවශ්‍ය නැහැ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කතා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මට අවශ්‍ය නැහැ. පොදු ජන එක්සත් පෙරමුණ වෙනුවෙන් හරි වෙනින් කවුරුවත් වෙනුවෙන් හරි දේශපාලන පරාජිකභාවයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේලා නෙමෙයි අපිට අවශ්‍ය. අපිට අවශ්‍ය නිර්මල භික්ෂුන් වහන්සේ නමක්. ඒක ඇතුලේ කවුරුත් ගිහින් කියන්න එපා මේ රටේ ඉන්න හොඳම මිනිමරුවෙක් අල්ලගෙන මෙයා හරි හොඳ ශෝක උපාසක මහත්තයෙක් කියලා. සමහර බෝධිසත්ව ගුණ තියෙන කට්ටියගේ බෝධිසත්ව වැඩ ඕන නම් මම නිකමර මතක් කරන්න රොෂෙන් චානකල කරුණායක වෙළඳ කලාපේ තමන්ගේ EPF එකට අත තියන්න එපා කියලා ඉල්ලපු වෙලාවේ එයාව කෙලිම නිර්වාණයට යවුවා. එතකොට මීගමුවේ ඩූඩන්ටනි හරි දීවර මහත්මේ එයාගේ ආගම මේ කතෝලිකද කියලා බැලුවේ නෑ. ස්වර්ගස්ත කළටක් දාලා මේ බෝධිසත්වයා. එතකොට වැලිවේරිය වතුර ඉල්ලලා පාරට බැහැ මිනිස්සු පල්ලිය අතුරටත් ගිහිල්ලා වෙඩි තියලා ගහලා දෙන්නෙක්ව ටක් ගාලා ඒ දෙන්නම කතෝලික මං හිතන ස්වර්ගස්ත කළා. ආගමික ප්‍රශ්නයක් බැලුවේ නෑ. ඒ වාගේ වසීම් තාජුදීන් ලද එතකොට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහත්මයාද ඒ වාගේ ගත්තාම සමාජලට කොළඹ යාචකයෝ 48ක් එකපාරට ගල්වලුට වැටෙනවා අතුරුදහන් වෙනවා. ආණ්ඩුවයි පෙර වැරදි කරපු අයට දඬුවම් දෙන්නේ නැති දැන් යලිත් ඔබතුමන්ලා කියනවා මේ දේවල් කරා විපක්ෂය කලින් ආණ්ඩුවේ ඉඳදී මෙන්න මේ වැරදි කරා. ඇයි එහෙනම් ඔබතුමන් දීතිච්චවරෙක් ඇයි මේ නඩු කල්යන්නේ ඇයි මේ වැරදිකරුවන්ට දඬුවම් දෙන්නේ නැත්තේ ඔවුන් වැරදි කළා නැද්ද මොකද්ද මේ හේතුව? යුක්තිය ඉෂ්ට කරන්න ගියාම සමහර කට්ටියට අසනීප වෙනවා. නඩුව තියෙන දවසම ටක් ගාලා අසනීප වෙනවා. නැත්තම් පොළඟ ගහනවා. වත්කම් බැරකම් සම්බන්ධයෙන් එන්න කියපු ගමන් අපොලඟ ගැහුවා. එතකොට අධිකරණයට සාධාරණව තව දිනයක් දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වාගේ මේ කට්ටිය පුළුවන් තරම් නඩු කල් දාවාගෙන මෙන් ඉන්නවා. ඔය දැන් ඉන්න සමහර අපේක්ෂකයෝ පුළුවන් තරම් නඩු වලින් මග අරින්නමනේ හදන්නේ. කවුරුත් නඩුවට මුණ දෙන්නේ නැහැ. හැබැයි විනයගරු කරාටක් හදන්න තමයි යන්නේ. මේ තියෙන නීති පද්ධතිය ඇතුලේ පෙනී ඉඳලා තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කරන එකනේ මූලිකම දේ. නඩුව කිව්ව ගමන් බෝමිතල් ගෑවිච්ච කැරඩියා වාගේ. ටක් ගාලා දුවනවා. පලාතේ ඉන්නේ නැහැ. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.itnnews.lk